ආසියාවේ එකම රැම්සා අගනුවර ප්‍රදේශය තමයි ශ්‍රී ලංකාව. මේ වගේ දේවල් කරන්න නෙමෙයි ඔබලා මිනිසුන්ගෙන් ඡන්දෙ ගත්තේ. කොළඹ ඉහළම පිහිටලා තියෙන ඒ වැව තියෙන එතන ලෝකේ නගර 18යි තාම තියෙන්නේ. එළියේ තියෙන තෙල් නැවේ තෙල් ටික මේ අන්ලෝඩ් කරන්න බෑ කියලා කියනවා. සල්ලි ගෙවලා නැහැ කියලා පෙට්‍රෝලියම් එකෙන්. බැංකුවෙන් සල්ලි දෙන්නේ නැහැ. එල්සී එකක් හරි. ඔය කරන්න යන දේවල් වලට ජනතාව අනුමැතියක් දීලා නැහැ. බැසිල් මහත්තයාට කෙලින්ම කියනවා අපි ඕකට ඉඩ දෙන්නේ නැහැ. ग्राम सेवक सेक्शन 2 දීගෙන දීගෙන යන්නේ කොහොමද උසාවියේ නඩුවක් තියෙනවා රාජපක්ෂ සහෝදර හිතනවා නම් මේක මේ තමන්ගේ රාජධානිය කියලා සමාවෙන්න ඕගොල්ලන්ගේ වැරදි අවබෝධයක් මේක තාම ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක පරිසරක වේදියෝ සටන් කරා දැනට ෂොට් 4ක් 5ක් වැදිලා තියෙන්නේ ආණ්ඩුවට තවත් ෂොට් 4ක් 5ක් වදිනවා වැටෙන්නම මේ වැඩෙත් කරන්න ගියොත් කොහොමද වැඩ පටන් ගන්නෙ ඇග්‍රීමන්ට් එක අනුමැතිය නැතුව මේ රටේ පරිසරය ගැන මේ ආදරයක් තියෙන මිනිස්සු කැමති වෙයිද? ඒ හරහා රැම්සා තෙද්දිම අපිට තවදුරටත් තියෙන කන්නේ. ඊට පස්සේ රැම්සා මේ කන්වෙන්ෂන් එකෙන් කියයි ඕගොල්ලොන්ව අයින් කරා කියලා. කීයක් ගියත් කමන්නේ. ඒගොල්ලෝ හදලා අවුරුදු 15කින් අපිට මේක දෙනවා නම් කියන්නේ කිව්වේ. මාධ්‍යයට ඇවිල්ලා කිව්වද අවුරුද්දකට ඩොලර් මිලියන් 106 ගානේ අවුරුදු 15ක් ගෙවනවා කියලා මේ මිනිස්සුන්ට කිව්වද? ඒ කියන්නේ ලංකාවේ ලොකුම ආයෝජනය නෙමෙයි. ඇයි වාර්තා කරන්නේ නැත්තේ? ගැසට් එක වෙනස් කරලා රැම්සා තෙද්දිම හරහා මේ පාර ගහන්න ඉඩ දෙන්න යනවා ලොකු අයියටත් බැරි වෙලා පොඩි අයියටත් බැරි වෙලා දැන් අනිත් අයියටත් බැරි වෙලා දැන් මල්ලි ඇවිල්ලා තියෙන බලමුකෝ එයා මේ පෙන්වන්න යන්නේ ගෝඨාභය මහත්තයාටයි මහින්ද මහත්තයාටයි චමල් මහත්තයාටයි බෑ මට තමයි පුළුවන් මම තමයි හොඳටම කරන්නේ ඔන්න බලන්න කියලා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ බැසිල් මහත්තයා අපිට කිසි දවසක අභියෝගයක් නෙවෙයි දැන් මම ඊයේ ගියා තලංගම ඒ තෙද්දිම කලාපේ දැන් තලංගම තෙද්බිම් කලාපයේ තියෙන ආසියාවේ එකම රැම්සා අගනුවර ප්‍රදේශය තමයි ශ්‍රී ලංකාව. හරි ලෝකේ මේ නගර 18යි තාම තියෙන්නේ රැම්සා. මගේ ආසනේ ආසනේම් කෝට්ටේ ඇතුලේ තියෙනවා සහ මේ බත්තරමුල්ල ප්‍රදේශයේ තියෙනවා මේ රැම්සා තෙද්බිම්. එතකොට මේ රැම්සා තෙද්බිම හරහා තමයි මේ සෙකන්ඩ් ෆේස් එක දෙවෙනි කොටස ඒ කියන්නේ නවකැලණි පාලමේ ඉඳලා රාජගිරියට ඒ පළවෙනි ෆේස් එක දෙවෙනි ෆේස් එක රාජගිරිය ඉඳන් අතුරුගිරියට මේ රැම්සා තෙද්බිම් කලාපයේ මේ ජෛව විවිධත්වයේ තියෙන තෙද්බිම් කලාපයේ උඩින් තමයි යන්නේ කිලෝමීටර් 3.6ක් වාගේ ප්‍රමාණයක්. දැන් මේකට පුද්ගලයෝ උද්ඝෝෂණය කරා. මේකට පාරිසරික වේදියෝ සටන් කරා. ඊට පස්සේ ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වා හරි පොඩ්ඩක් මේක නවත්තන්න. හරි එතුමා එතනට ගිහිල්ලා එතුමා බලලා කරලා කිව්වා නෑ හරි මෙතන ප්‍රශ්නයක් තියෙන බව පේනවා අපි මේක මේ මේ මේක විසඳමු කියලා. ඒ අතරවාරේ ඒ ප්‍රදේශයේ පුද්ගලෝ ඒ පාරිසරික වේදියෝ රිට් ආඥාවක් මේ හරහා මේ මේ අපලුසාවියේ නඩුවක් දැම්මා. දැන් ඒ නඩුව එන්නේ නඩුව අහන්නේ හෙට. හරි නඩුවේ පළවෙනි දවසේ එන්නේ හෙට. දැන් අපිට ආරංචි මේ මේ අතරවාරේ මොකද ආණ්ඩුවෙන් කරන්න යන්නේ රැම්සා හැටියට ගැසට් කරලා තියෙන තෙද්බිම් කලාපය දකුණු ආසියාවේ තියෙන එකම අගනුවර තෙද්බිම් කලාපය ගැසට් එක වෙනස් කරන්න යනවලු ගැසට් එක වෙනස් කරලා මේ රැම්සා තෙද්බිම හරහා මේ පාර ගහන්න ඉඩ දෙන්න යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ